හොමෙක්න්නේේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්තන. මම වත්සලාකුල සූරිය මුලින් මවධානය ප්‍රතිී සිරස් තල වෙත. අඩු කළ විලට ගෑස් නොදන්නන්ට දැඩි නීති. මිලියන අටක නිල්මැණික් සමඟ විදේශකයකූරයෙකු දැලේ. සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් සියයක් මරුට. ඩු කළ ිගනන් අනුව ගේෑස් අලවි නොකරන වෙළදුන්ටේරහිව, නේතිමේ පියවර ගන්නා බද පාරිභෝග හටේතු පිබනාාධදිකාරිය සභපති, හසිත තිලකරන මහතා පබසන්නවා. ඊයේ මධමරත්වය සිට එල්පිල් ොල මල අරිපුුගික සිුදු අධිකාරිය දියුණු ගදන් අනුකාර කමිකේ දේශයම් මත අධිකර. චිලෝග්‍රයෑම් දොලයි දශම පහට නව මිල එක්දා ස් පාන්සිය තිස් සතායි. චිලග්‍රයම් පහක නිරහයසිය පහලොවයි චිලග්‍රයම් එකකයි දශමතුලක මල එස අසුතුනයි. ඒයේ මධමරත්වය සිට මේ නව මල ගණන් පල පවත් නවා. ඒයේ මධිම රත්වය සිට ප්‍රාත්මක වන මට ගැණන් වොලට වැඩිෙන් වික ො වෙල දෙ ඒ . අපි අනිවාරයෙන් ම මේ අතර ගෑස්මිල අඩුකිරීම සම්බන්ධයෙන් ජනතාව රජයට සී ප්‍රසාතිය පල කරනවා. පොඩි ව්‍යාපර්ගෙ විදියට අපේකළොකු සහනයක් දැත්තට මං ස්තුති්‍යන්තය රජයට ගෑ මිලටකරපය. නතාව වෙනුවෙන් සू्यवाන්ත වෙනවා. ජනතාව प्रසंसा करन और राජට. නग්‍රබद ගृහणයක් වසෙන් මට එකේ තිස්साටක මුදලක් අඩුना කෑන්නේෙ සෑහෙන වාिया රराජයට සෑහෙන්नමंग स्थති करරना नागरीका ගृහणයක් වසෙන් මේ गैस मिले අඩु කරට. නීති විරෝධී ලෙස මෙරටට රැගෙනා රුපියල් මිලියන අඩක් වටනාා නිල් මැනික් කටහත්සි අනුවක් සමඟ, උගඩා ජාතිකයකු කටනායක ගුවන්තුරපල රේගු මගින් අතරංගකොට ගෙන බෙනවා. මෙ අතර රන්බිස්කට් කහිපයක් සමඟ තවත් සැකරුවෙකුද අතරංගොට ගත් බවයි, රේකු මාධි ප්‍රකාශක සුනල් ජයරත්න මතා පපස්සන්නේ.

තිස්හත් හැවදි මෙම ශී ලන්ක ංගපපුරය සිට ඒයේ රාසිය ල් තුන්සිය නමය දරන් ගවාන් යානින් තමයි පැමිණවේ නම හමර්ට පමණන. එසේ පැමිේදී ඔහු සන්තකයේ තිබ රන් බිස්කට තුනක් ස්වයග ලබවා මේ රන් ිස්කට තුනහි බර ග්‍රෑම් තුන්සියක් වගේම මිල රපිසි ලක්ස විසි පන්දාක් පමනයන මගින් කිව ප්‍රකාශ කරන නැම ීන් ැන හයාම දී තමයි ශිලන්කාරේ ගේ ේු අිකා ලක් ප්‍රජාර හ හ අ . ද අලෙවි කිරීමට සූදනම් කරතිබූ ගජමතුකිහිපයක් සමග සැකරුවන් තුන් දෙෙකු දංකුටු ප්‍රදේයේදී අත්ත අඩංගුවට ගෙනැතිබෙනවා. කොට ල ැබුණ ොරතුරකට අනුව දුරනු වැටලිකදී සැක්කරුවන් අතරංකට ගැනීම හැකිව තිෙන්. දංකට ොන් ුලිය න්දිය ප්‍රදේශයේදී ඕන් අතරංගොට ගැත්තේ ජමමුතු තුනක් ත සමඟයි ඒවා රුපයා ලක්ෂ තිස්පා මුදුදලකට අලවී කිරීමට සුදනම් කරති වූ බවවාර්තාාවනවා. අවරුදු තිස් එක හතලස් දෙක සහ හතලස් හතියන වයසල පසන සැක්කරුවන්, මොරවැව සහ ගිරවුලන ප්‍රදේශව පදිංචිකරන් බව හෙළිව තිබෙනවා ඕුන් මාරවිල මහේස්ත්‍රාත් අධිරණයට ඉදිරි පත්කිරීමට නියමතයි. නේියක් ටයිම්ස් පොත්පතියේ පළ වූ වාර්තාාවට අනුව පසුගේ ජනාදීපතිවරණ සමී හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සඳහා චෛනා හාබ සමාගම ඩොලර් මිලියන හතයි දශමහයක මුදලක් ලබාදුන් බව කියනෙ සිදිය සම්බන්ධයෙන් ජනතාවට සතතිය හෙළි කළුතු බව රාජ්‍යමාතිය පාලිත රංගේ පන්්ඩාර් මතා පවසනවා. මාධීවතා අදහස් දක්ු මින් රාජමාතවරයා මේ බව කියා සිටිය. ලංකාව පත්තරක සඳහන් උනාානම්ට රාජක්ෂ වාාරසට කියන්න තිබුණ මේක මාධ්‍ය විසින් කරනලද කුට සෙල්ලමක් කියලා. මේක සිදවෙලා තියෙන ඇමරිකාව පත්තර ඒ ගල්ලට අස්්‍යතාවයක් තියෙනවාද මේ විදදි කතාව කියන්න ඉති හම එකක් නැහැෙන. ඒනම් බොෝම පැදිලියොම මෙතන චීනයක් එෙක්කල මේකරපු ඩීල් එක්කලා ලංකාවේ මුදල් අවභාවිතාවක් කරලා තියනවා කියන කාණය පැහදිලිනවා. එන මේකට රාජක්ෂ මහත්ත්‍යයක් පිතුර දිය හිතු වෙනවා මංක කියන්න වැඩි්‍යපාගෙන මැරැන්න කියලා නමුත් ඕහ කියපු අනුව. ඔහු මේ සමාජයේ සත්‍ය පුද්ගලය කියලා ඔප කරන්න ඒ කරන පන්නදනවා. මේ අතර මෙම සිදධිහ සම්න්ධෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස එඉල්ලමින්. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාය පොලිස් මූලිය අපරාධ විර්ෂණ කොට්ටාශේත ඒ පැමිල් ලක් භහර දුන්නා.ි ආන්ඩුටේ පිළිබඳ පරක්ෂ කරන්නේ සඳ අවශ්‍යන ජපති කොමසමපත් කරන්න කලා මේ මුදල ලබාදු නයයි ඒහර රට ස්වාිපතතිය සිද හනම කක්ද කියනකාරන සහ බලන්න කියල අපි පමිල ඉල්ලා සිටිය. ංවතුර ෝදුර මඩ පැවැත්වීම, නිසේ ශක්්‍යතා වාර්තා පදනම් කරගනිමින්, ගිං නිල්වෙලා ව්‍යපෘතිය ආරභ කිරීමට, රජය සූදනම් බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. දස් පහළවේ ජනාධප්‍රතිවන්නට දිනතුනක්තියද ගින් නිල්වලා ව්‍යාපෘතියට කඩි මුොඩිය ගෙව්වා කෝටි හාරසයක් පහුගේ රජයෙන් මුල් ගලාක්වත්තියල නෑ ව්‍යාපෘතිය ගැන කිසිම තොරතුරක් නැතුව කොටි හාරසිියක අත්ි කාර්ම යෝ. අපි ආයිත් ඒ ්‍යපෘතිය දිහා බැලවා අපි බැලුවේ ගෙවල ඉවරවෙලා මුකද කරන්න කියලා නෙවෙයි පි බලන්නේ මේ ව්‍යාපෘති හරියට කරන්නේ කොහොමද සක්‍යතාටික කරලා හොමද ොරතුරුටික එකතු කරන්නේ මේ ්‍යාපෘතිය යහපතා ගන්න පුළුවන්ද කියලා ගංවතුර. අවම කරන්න පුළුවන්ද නැතිකරන්න පුළුවන්ද. ඒටික කරන්න ගියොත් ඒ වැඩසටහනනි උමං කැනීම් කරද්දි. මේ ප්‍රදේශයේ පස සුදුසුදේ උමං කැනීම් කරන්න. නතා උමාාවේ වෙච්ච ප්‍රශ්න අපිටත්වවෙේද. ජලකාන්දුව වෙේද. තේකර්මාන්තය සම්පූනෙන් විනාස වෙලායිද. ගෙවල් කීයක් නැවත පදිංචි කරන්නවෙද. ක්කොම අපිහොලබල්ලන්න. මාතිවරයා මෙය දහස් පල කළේ පසුගේ වසරේ ගන්වතුර හේතුවෙන්, මොරවක ප්‍රදේශයේ විපතර පත් වූ ජනතාව වෙත වන්දි ප්‍රධානය කිරීමේ අවස්ථාවටෙක් පෙමින්. මෙහිදී පුල් හාRC හැටතුනක් වෙනුවෙන් වන්දි ලබාදීම සිදුකරුණා කොටපොල ප්‍රදේශයල්ලේකම් WCA. ජනත්මහ ඇතුළ පිරිසක් පිම අවස්ථාවටෙක් සිටිය. යහපාල්න ආණ්ඩුව නිදහස උපරමෙන් බාති ඇති බවත් ඇතුමුන් න් අයිතු ක්‍රයෝජන ලබාගෙන රජීට එරිහිව කටයතු කිරීමට උත්සාහදරන බවත් පාකලමින්තුමන්ත්‍රී රවි කරුණාණයක මහතා පවසනවා. අනොතිපුරේ පැවිති උත්සවේක නතුරව මාධ්‍යවිතා දහස් දක්වමින් එමහතාමේ බව කියා සිටිය. ජාත්‍රවාද ඕනට වැඩියත් තියෙනවා නියද ම් වැරදක් වෙලා තියෙනවාන මේ ආ්ඩුව බයනතු ක්‍රියත්ම කල තියෙනවා මේක ඕන තරම වෙලා තියෙනදේ යහපාලි නිසා සමහර වෙලාකට මේරට අහිතක තත්ව ඇතිල තිෙන ආණඩුට මිසක් වෙනට නොයි. හිති නිසා ජනතාවට යම්විදෙන් ප්‍රශ්නය ඇතිවරන බයනතු ජීවත්තයපු වාාවන ඇතිර ති මේ වගේයක් ප්‍රශ්නයකෙදා හුවන් සුදුවැන්නකින් තමයි ගමම් කරන අදක් දෙවල්න ප්‍රවීය නාටිවේදී ඒස්කර අස්ත හතා අබවක් ප්‍රාප්ත වනා. අභව ප්‍රාප්ත වන විට ස් කරුණා අරත්න හතා හැත්ත අටවද වහි පසු වනා. එක් දහස් නවසී හැටේ දශකේ සිට නාට්‍ය කරනයට පිවිසයේ මහතා නාට්‍යේ රචකේකු පරිවර්ථකයෙකු මෙන්ම අධ්‍යක්ෂවයකු ලෙසද කටයුතු කලා. රජ සම්මාන ලාබියෙකුද වන ඒ මහතා ශ්‍රීලාංකේ නාට්‍ය ශවේත්‍රයට එටු කළේ විශාල මෙහෙවරක්. දවසතාම ගෙවනේ නැහැ ංචි මැරිලා නැහැ උතුරු කොනක පටුපාරක් රැකවලා සින්දුකිෙරල්ලි ආදිය ඒ මහතා පරිවර්තනය කළ නාටි නිර්මාඩයන් වනවා. ස් කුණාරත්න මහතාගේ දේහය හෙට දහවල්දලහහි සිට අනිත්්දා සවස හතර දක්වා ජරත්ත මල්ශාලාවේ තැන්පත් කරතිබෙනවා. දේහේ පිළිබඳ අවසන් කටයුතු ලබන සතුදා පුොරල්ල කනත්තේ දී සිදුකිරීමට නමිතයි. විශේෂ සිනමාකෘතියක් වන දෙවන්න විියගුණන් චිත්‍රපටේ මංකල දර්ශනය ඒ තිරගත කෙරුණා. එහි ප්‍රධහන ආරාධිතයාලෙසේ එකෝ ඒ ජනාතිීපදදි මෛට්‍රපාලස් සිරිසේන මැතිතුමායි. ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සන්ත්‍රීව පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ දැවෙන විහගන් චි්‍රපටේ මංකල දර්ශනය පැවැතුනේ කොළඹ රීගල සිනිමාශාලාවේදී. චිට්‍රපටය බොහෝ දෙනෙකු ඇගහීමට ලක් කලා. මෙම චිටපටය නැරබීම සඳහා කලාකරුවන් විදුතු නැතුළු පිරිසාකෙක්ව සිටිය. ජාතික තරුණුසිවා සභාව සංවිධාන කරන තුරුණු පසොන් කලාපේ හතර වන දිනයදයි. Iයින් මධදිාලයේ මේ සඳහ මාධ්‍ය අනු ග්‍රහයලබාද දෙෙනවාා මහරගම තරනුසෙවා සභා පරිස්ශ්‍රේ සිට මේ පිබඳ තුොතුර ගෙනෙන්නේ නිසාදී ගුණවර්තන. මන් ඩාන් කියය තරුණ ප්‍රජාව ඒක රශය කර ගනිමින් ජාතික තරුණ සේවා සභහවසං විදහන කරන ජාතික තුරුණු පොස්සන තලාබේ සිවන තිනය අතයි උට මතා කරන්න ටෝනී හෙට දිනය පමයි ඔටඉතිරි විදිින්නේ ශ්‍රීසර්ත් මදහතුූන් වහන්සේ වැදන මස්කාර කර ගන්නට. අි අරධනා කරන ඔබට මහරගම තරුණ සේවා සහට පමිින්න්න ඔබට හැකි අ තිෙන ශ්‍රයිසරවත් නිදාතුන් වහන්සේ මස්කාර කර ගන්නට ඒ දිේ දී සුවිශේෂය වැඩ සහන් රෙසක්ම ූමිතුන ක්‍රියක්මකබන එගේ යි අද වසේත් ුවිශේෂ හස. මෙමූ මේ තුළ ක්‍රයක්ත්මකවීමට මෙවන විටත් සේලු කටයුතු සූදානම් පොසන් උත්සවේට සමකාමීවල් දිවෙන පුරාත් තවදුරටත් විධ වැඩසටහන් පැවැත්වෙනවා. දක් මොරගහැන්න ්‍රීමහා හාරස්ථනය මකින් දහතුන්වන වරටත් ඉදිරිපත් කරනෙන පහන්කූඩුව ලබන අටවන දාෑදක්වා ප්‍රදේශනය කිරීමට නියමිතයි. පරිවාර කූඩ අසුව එකකින් සමන්විතව පහන්කෝඩුව නිර්මාණය කරතිබෙනවා. මෙ අතර පාදුක නග්‍රමත්තයේ අලංකාර තොරනක්ද ප්‍රදශනය කරෙනවා. ශ්‍රීදලදා පුරාණය කතවස්තුව තේමාකර ගනිමින් මෙවර එම ොරන ඉදිරිපත් කරන්නේ හතරිස් වනවරටයි. තලවතු ගොඩ ගනේලන්ද රජමහා විහාරස්ථනයේදේ භක්තිගීත ප්‍රසංගයක් පැවැත්වනා. ගේට විද්‍යාලිය සිු දරුදරයන්ගේ සහභාගීතවෙනුයි ඒ සං විධහන කරතිබුණේ ගුරුවරන් දෙමාපයක්නැතුළ විශාල පිරිසක්ක වසාාවවට සහභකි වුණ.තංගල්ල කඩාවැල්ල වාලුකාරම මහ විහාරේ හැටතුන්වන මිහිඳු මහ පෙරහැර ත්කරශවත්ව පැත්වුණ. පපුජ්්‍යමාවලේ රතන ස්වාමින්න් වහන්සේගේ අනුශසනා පරිදි විහරස්ත පෙරහර කමිටවායි ඒ සං විධහන කළේ. සාම්ප්‍රධයික නර්ථනාන් ගඇතුලු අංගරසකින් පෙහරවරණවත් වුණා. බෞද්ධ හිමිකම් කොමිෂන් සභවක් පිහිටවීම පොසන් පහෝ දිනේදී සිදුකරුණා. අයිතිහාසික මිහින්තලා පුදවිමේති ඒ සිදුකෙරුණේ සමස්ස ලංකා බෞද්ධ මහාසාමේලනයේ සභපති ජගත් සුමතිපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ මිහින්තල රජ මහා විහාාධිපතිය පයජ වලවාහැඟගුණ වැේ දම්රතනස්වාමණ වහන්සේ ඇළු මහා සංගරත්නයද එ අවස්සාවිට සහභා කියවුණා. ගල්කුළම ප්‍රදේශයේ සිද වූ අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වුණ. ගල්කුළම එසේ විසි දෙව කිෝමි කනුවාසලද අනතුර සිදුව ඇත්තේ ර සි හත්හැවදි තරුණයෙකු සහ පනස් හතර හැවරදි ඔහගේ මව ජීවිතක්ෂයට පත්වනා. ඕවුන් ගමන් කළ යතුරුපැදිය මාර්ගේ ප්‍රක්ෂාකාරය ලෙස නවතති වූ කැබ්‍රාතේක ගැටීමනයි අනතුරසිද ව ඇත්තේ. ැ්්‍රාතේ රියදුරට ේදුර බලපතරයක් නොමති බව පොලිස් පරක්ෂණලදී හෙලවතිබෙනවා ඔහු අන්රාධතුපුර මහෙස්ත්‍රා අධිරනයට අද ඉදිරිපත්කිරීමට නියමියි. දැන් පුවත් කිහිපයක් හල්ලෝඩින්. ස් ක් ක්ස්ෝ ප්‍රදක්ශනය න්ඩාරණයක සම්මාත්‍රන ශාලා පරිශ්‍රේදී පවැත්වවා ය විෘත කරුණේ අමාත්‍ය රිෂා් ධෝධදින් මතාගේ ප්‍රධානත්වය. ඉදි කිරීමම් නිවාස සහ අ්‍යාන්තර අලංකරන ෂේත්‍රය පිළිබඳ දැනුමලබා ගැනීමට මෙම ප්‍රදශනය ඉව හල්වනවා. හත්වන වරටයි මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. එය හෙටදිනෙන් අවසන්වීමට නේිතායි. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එක සති සෙකක් වන ආතිිාතුෘු සැමරුම් උත්සවේ විද්‍යාලේදී පැත්වනාා. ිට සමගමීව විද්‍යාලයේ නිර්මාතෘ වන වඩුගොට පිටිය පුංචරාල කෝරලතුමාන්ගේ පිළිරුවක් නිරාවරණය කිරීමද සිදු කෙරුණා. අස්කරි පාර්ශ්වේ මහනනායක අති පූජ වරකා ගොට ශ්‍රී ඥාන රතනස්වාමීන් වහසගේ ප්‍රධානත්වෙනුයි එය සිදු කෙරුණේ. මල්වතු පර්ශ්වේ අනුනාක, පூචච නිියන්ගොට විජත සිරිස්වාමීන් වහන්සේ සහ. මහල්චරයේ J.B. දිසානායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභගේ වනා. යිල්වට හිදී පවැත්වෙන විෂන් ියන් ්‍රරම් යරුප ප්‍රදශනය නැබීමට විශාල පිරිසක් පැමිරමින් සිටිනවා. ප්‍රීණ චායාරප ශිල්පී රවින්ද්‍ර අනසිංහමතා ශ්‍රීලංකාව පවත්වන දෙවන චයරප ප්‍රදශනයමයයි. ඒවෘත කරුණේ ශ්‍රී ලංකාවේ වියට්නාමතානාපති ෆාම් තායි බිච් නගොක් මහත්මියගේ ප්‍රධානත්වෙන්. වට්නාමියල් ඉන්දාව, තායිලන්ෙල්, චීනය සහ ශ්‍රීලංකාව ආදී රටවල වේදදි ආශිතව දිවිගවන මිනිසුන්ගේ ජීවන රටා සිතුන් පැතුම් ආදිය ප්‍රදර්ශනයට ඇතුළත් ප්‍රදර්ශනය හෙටතිනයෙන් අවසන්වීමට නීමිතයි. ජාතික නීති සතිය තුළදී නීතිය පිළිබඳ ජනතාව දනුවත් කිරීමට විධ වැඩස්ටහන් ක්‍රියාත්මක කරන බව අග විනිස්ුරු ප්‍රියසාද ඩෙප්මහතා ප්‍රකාශ කරනවා. ජාතික නීති සතිය තිදහස් දහට සමාරග උත්සවයට එක්මින් ඒ හතා මේ බව කියා සිටියා. මහජනයාතු නීතිය පිළිබඳ ැනීමත් වර්ධනය කිරීම අ පුදගලඇන්ට මේ නීයට සම්බන්ධ ආයත ොට කාරයභාර හොළාද කියල වටහගන්න අවශ්‍යතාව ඇත්ති නවා. නීති සතිය සභාගවීමෙන් ඕෝන්ට නීතියට සම්බන්ධ වෙනත් ආයතන විසින් කරන්න කාර්භාරය පිබන්ධ අවබෝධයක් ලබාගන්න පුුවන්. ඒවාගේම තමන්ගේ මේ අයිතිවාාසිකම් මොනාාද කියලාත් දැනීමක් ලබාගන්න පුළුවන් සාමාන්‍ය පුඇස. නීති සතතිය සමාරම වැඩස්ටාන පැවැත්තුනිේ. ට නග්‍රසභා පරිස්ශ්‍රේදී ශ්‍රී ලංකා නීතිෙක්ඥ සංගමය ප්‍රානත්වෙන් නොමලේ නීති අධාර ලබාදීම මෙහිදී සිද වනවා. එමෙන්ම නීතිංශය හා සම්හන්ධ ප්‍රදශනයක් කෝට නග්‍රසභ පරිස්ශ්‍රේදී අදසා හිට පැත්වෙනවා මෙම අවස්ථාවට බස්නහිර පරාත් ප්‍රධාන මාත්‍ය ඉසුර දෙවප්‍රීම හත ඇතුළ පරිසක්හ ාකි වනා එසමගින්දිව පොත් ප්‍රකාශය අවසන් වනවා. රුදගේ සිටගේ පැන්පේ පොතිිකා ශෂේබල පොරොතුවාන්ය සුබදෝසක් වැඩිතුර තොරතුරු සඳහ පිවිසේෙන www.itnew.tel/සිංහල